Hi guys, අද අපි ඉන්නේ අලුත්ගම. අපි තාම ඉන්නේ බෙන්තරංගෙන් මෙහා. එතකොට අද අපි යන්නේ අලුත්ගම කන්ද විහාරයට. අපි යමු. හරි, ඔන්න අද අපි උදේම ට්‍රේන් එකෙන් ඇවිත් අලුත්ගම ස්ටේෂන් එකට ආවා. එහෙනම් අපි දැන් අලුත්ගම බස් ස්ටෑන්ඩ් එකෙන් අපේ ලොකේෂන් එකට යන බස් එක ගමු. දැන් අපි බලමු මේ ලොකේෂන් එකට ඔයාලට එන්න පුළුවන් ට්‍රාන්ස්පෝර්ට් මෙතඩ්ස් ගැන. පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වලින් එනවා නම් ඔයාලා ඩිරෙක්ට්ලි ට්‍රේන් එකකින් හරි බස් එකකින් හරි අලුත්ගමට මුලින්ම එන්න ඕනේ. අලුත්ගම බස් ස්ටෑන්ඩ් එකෙන් ඔයාලා අංක 472 අලුත්ගම කාලවිල කියන බස් එකෙන් කන්ද විහාරය ජංක්ෂන් එකෙන් බහින්න ඕනේ. ඔයාලා ප්‍රයිවට් වෙහිකල් එකකින් එනවා නම් මෙතන වෙනම පාර්කින් ස්පේස් එකකුත් තියෙනවා. හරි, එහෙනම් ඔන්න අපි අපේ ලොකේෂන් එකට ආවා. මේ තමයි ඔයාලා අපි හැමෝම දන්න ගොඩාක් අනුහස් තියෙන අලුත්ගම කන්දේ විහාරය. මේ විහාරස්ථානෙට ඇතුළු වෙන දොරටුව දෙපස ගොඩක් තියෙනවා මල් විකුණන කඩවල්, පූජා වට්ටි, ඒ වගේ ගොඩක් දේවල් විකුණන. ඉතින් අපි මුලින්ම අපේ මුදුන් අඳින්න ලස්සන සුදු නෙළුම් මල් ටිකක් ගත්තා. අපි දැන් යමු විහාරස්ථානය ඇතුළට. මේ විහාරස්ථානයට ඇතුළු වෙන්න එන්ට්‍රන්ස් දෙකක් තියෙනවා. එකක් තමයි මෙන්න මේ නැක්මක් විදියට තියෙන මෙන්න මේ පාර. ඒ වගේම එහා පැත්තේ තියෙනවා මෙන්න මේ වගේ පඩි බෙලක් විදියට නැගලා තමයි කන්ද නැග්ම යන්න තියෙන්නේ. ඒ වගේම මේ කන්ද විහාරය 1734 කරපාගල දේවමිත්ත තෙරණුන් වහන්සේ විසින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. පඩිබෙල නැගල යද්දී මෙන්න මේ වගේ ලස්සනට view එකක් පේනවා. ඉතින් මේ view එක වගේමයි නුවර තියෙන බහිරව කන්ද විහාරයේ තියෙන background එකක්. ඉතින් හැබැයි පොඩි වෙනසක් තියෙනවා. බහිරව කන්ද විහාරයේ තියෙන බුදු පිළිමය අපිට පල්ලෙහාට සම්පූර්ණ වශයෙන්ම පේනවා. හැබැයි මේ අලුත්ම විහාරයේදී පඩිපෙළ පාමුලදී බුදු පිළිම වහන්සේගේ කොටසක් විතරයි පේන්නේ. ඔන්න එහෙනම් අපි පඩිපෙළ නැගලා කන්ද උඩටම ආවා. පඩිපෙළේ උඩටම ගියාම තමයි අපේ බුදු පිළිම වහන්සේගේ සම්පූර්ණ දර්ශනය අපිට බලන්න පුළුවන් වෙන්නේ. මේ බුදු පිළිම වහන්සේ අඩි 160ක් උස. මෙතන විශාලව නෙළපු බුදු පිළිම වහන්සේ වගේම විහාරස්ථානයේ චෛත්‍ය වහන්සේ, බෝධින් වහන්සේ හැමදේම මෙතන පිහිටලා තියෙනවා. මේ කන්ද විහාරයේ තියෙනවා විශේෂ තැනක්. ඒ තමයි මේ බෝධින් වහන්සේ. ඒ මොකද කියනවා නම් මේ බෝධින් වහන්සේගේ බෝධි මූලය ළඟටම ගිහිල්ලා අපිට හිස තියලා වැඳ නමස්කාර කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඇත්තටම මේ එන්වයරන්මන්ට් එක හරියම නිෂ්කලංක. ඒ වගේම ලොකු විශාල භූමි ප්‍රදේශයක කන්දක් මුදුනේ වුණත් පැතිරිලා තියෙන මේ විහාරස්ථානය. මෙන්න මේ පේන නෙළුම් මල් ආකෘතිය මන්නම් කොහෙවත් පන්සලක දැකලා නැහැ. මේ පන්සල්ටම ආවේනික ලක්ෂණයක් තමයි මෙන්න මේ නෙළුම් මල් වලින් ඒ නිර්මාණය කියලා තියෙන මෙන්න මේ ස්ට්‍රක්චර් එක. ඒ වගේම මේ කන්ද විහාරයේ විශේෂත්වය තමයි ගොඩක්ම රන්වන් පැහැය තමයි මුළු පරිසරය පුරාවටම නිර්මාණය කරන්න යොදාගෙන තියෙන්නේ. මේ කන්ද විහාරයේ තියෙනවා කතරගම දෙවියන්ට හා විෂ්ණු දෙවියන්ට වැන්වුණු දේවාල දෙකක්. ඉතින් විශාල පිරිසක් පැතිමතුන් එන උදේ පාන්දරම මේ දේවාල වලට බාරහාර වෙන්න. ඒ වගේම ඔවුන් කියනවා මෙතන ගොඩාක් අනුහස් තියෙන තැනක් කියලා. ඔවුන්ගේ ගොඩාක් බලාපොරොත්තු ඉෂ්ට කර දෙන ගොඩාක් අනුහස් තැනක් කියලා තමයි මේ පැතිමතුන් කියන්නේ. දැන් අපි යමු මේ පන්සලේ තියෙන ආවේණික විහාර සිතුවම් තහා නිර්මාණ තව මොනවද කියලා බලන්න. Thank you.
අපි දැන් ඉන්නේ කන්ද විහාරයේ. ඉතින් ඔයාලට මතක ඇති අපි විහෙරේන විහාරයට ගියා. එහෙ තිබ්බ ලංකාවේ දින ලොකුම ජාතක කතා උමගක් විදියට හදලා තිබුණා. ඉතින් ඒ විදියටම මෙතනත් තියෙන ජාතක කතා නෙමෙයි හැබැයි මෙතන තියෙන්නේ මෙතන තියෙන්නේ විශේෂයෙන්ම ජයමංගල ගාථා ගැන තියෙන විස්තරයක් සහ කොසල් රජතුමා දක්වපු සිහින ගැන ලොකු විස්තරයක් මෙතන මිතිසිදුවන් සමගම විස්තර කරලා තියෙනවා. අපි යමු ඉස්සරහින් බලමු මෙතන තියෙන අර්ධ උන්නත පූර්ණ උන්නතව නිර්මාණය කරපු සියලුම විස්තර සහිතව මේ කන්ද විහාරයේ තියෙනවා සිතුවම් නිර්මාණය කරපු විතිසිතුවම් ගර්භයක්. ඉතින් මෙතන තියෙනවා ගොඩාක් ඉන්දියාවේ බුද්ධ ගයාවේ තියෙන විහාරස්ථාන ආකෘති වගේ දේවලුත් මෙතන නිර්මාණය කරලා තියෙනවා. ඔයාලා දකින්න පුළුවන් මෙතන ආවතින් බලන්න ඒවත් ලස්සනට. දැන් ඇවිල්ලා තියෙන්නේ තවත් මෙතන නිකන් ලෙන් සංකීර්ණයක් වගේ තියෙන චිත්‍ර තියෙන තැනකට. එතකොට ඔයාලට පේනවා අතන තියෙන දුෂ්කර ක්‍රියාව. එතකොට තව මේ පැත්තේ තියෙනවා ඉන්දියාවේ තියෙන ප්‍රසිද්ධ ගොඩනැගිලි දෙක. උදගායාවයි සාංචි ස්තූපය. එතකොට මෙයාගේ ගොඩක් චිත්‍රත් මෙතන තියෙනවා. අපි බලමු. මේ තියෙන්නේ තව විහාරස්ථානය ඇතුලේ පිළිම වහන්සේලා නිර්මාණය කළ තියෙන ගර්භය. මෑත කාලීනව 2002 වර්ෂයේදී තමයි මේ වාල්ට පේන මේ විශාල බුදු පිළිමය නිර්මාණය කිරීම ආරම්භ කළ තියෙන්නේ. ඒ වගේම 2007 වර්ෂය වන විට මේ බුදු පිළිම වහන්සේ භූමි ස්පර්ශ මුද්‍රාව සහිතව නිර්මාණය කළා මහජනතාව වෙනුවෙන් විවෘත කිරීම සිදු කළ තියෙනවා. එදා ඉඳන් අද වෙනකන් සීලම බෞද්ධ බැතිමතුන්ගේ මහත් ජනාදරයට වැඳුම් පිදුම් වලට ලක්වන මේ බුද්ධ ප්‍රතිමාව ලෝකයේම තියෙන ඉනි බුදු පිළිම වලින් විශාලතමයෙන් එකක් විදියටත් නම් කරලා තියෙනවා. අද ඔයාලත් එකක් බෙදාගත්ත ගොඩාක් ලස්සන, ගොඩාක් පූජනීය සහ අනුහස්සකින් පිරුණු හොඳ තැනක්, ගොඩාක් ඓතිහාසික තැනක්. ඉතින් මෙතන කන්ද විහාරේ අපි ඔයාලට ගෙනාවා මේ චෛත්‍ය ගැන, මේ හැම තැනක් ගැනම විස්තර ගෙනාවා. හිතනවා ඔයාලා ගොඩක් අලුත් දේවල් දැක්කා, අලුත් විස්තර දැනගත්තා. ඉතින් මේ වගේ තව ගොඩක් වටින ඓතිහාසික ඒ වගේම ඔයාලා දැකපු නැති අලුත් තැනකින් අපි ළඟදිම ආයේ හමු. එතන පරිසරයෙන් ඉන්න. Subscribe කරලා තියාගන්න.